සුබදවසක් සිල් දෙනාටම නැවතත් ශ්‍රී මෝටිවේෂන් සිතින් පැමිණෙන මංජුෂ්ටි රාජපක්ෂ අද දවසේ විශේෂම වැදගත් දෙයක් ගැන කතා කරන්න යන්නේ මොකද්ද මේ වැදගත් දේ ජීවිතයේදී අපිට සුදුසුම දේ කුමක්ද කියලා අපි තෝරා ගැනීම ඒ කියන්නේ විශේෂම මේ තෝරා ගැනීම තුළදී විශේෂම මම කතා කරන්න කැමති පුංචි කාලේ ඉඳලා විශේෂම මේ පොඩි කාලේ දරුවන් හරි ලොකු රේස් එකක් දුවනවා දැන් මේ අද පැවැත්වෙන ශිෂ්‍යත් විභාගයේ අපි සියලුම දරුවන්ට සුබපතනවා ඒ කෙසේ වෙතත් මේ ශිෂ්‍යත් විභාගෙත් එක්ක මේ දෙමව්පියන් දක්වන කැමැත්ත මේ ශිෂ්‍යත් විභාගයේ ළමයා කොමාරි ලොකු රිසල්ට් එකක් අරන් දෙන්න ඕන මේ උපරිම ලකුණු ගන්න ඕන මේ ළමයාට මේ ළමයා තව ඉස්කෝලේ දා ගන්න ඕන ඉතින් ළමයිව ලොකු රේස් එකක් ඉතින් දෙමව්පියන් සමහරක් කාලවලට ගුරුවරු ගුරුවරයන් සමහරක් කාලවලට මං දකින්න විදිහට ළමයාගේ ළමා කාලය තුල ළමයා ලොකු ප්‍රශ්න මතුවෙනවා ළමයාට සමහරක් ළමයිව ඇදගෙන යනවා එක පන්තියක් ඉවරලා තව පන්තියකට ගෙනිලා ආයෙ තව පන්තියකට ගෙනිනවා පාසල් නිමලා යන දරුවා පන්ති දෙක තුනකටම යනවා රෑ 9 මාර 10 වෙනකොට ළමයා පන්ති. ඉතින් මේ වගේ දේවල් වලින් පොඩ දෙමපියනි ඔබ සැලකිලිමත් වෙන්න විශේෂයෙන්ම මේ වගේ දේවල් කරන්න එපා. ඔබේ දරුවාට ළමා කාලයක් දෙන්න. ළමයිට අර ඉංග්‍රීසි වචන තියෙන කැපැසිටි එකක්. තමුන්ගේ මනසේ ධාරිතාවය තමුන්ට තියෙන ප්‍රමාණයක් ළමයට ඉගෙන ගන්න පුළුවන් ප්‍රමාණයක්. ළමයි අසනීප වෙන දේ තමයි වෙන්නේ අවසානයේදී. ඉතින් මේ සුදුසු දේ ගැන කතා කරද්දී මම දැක්ක මේ ගල්නෑම ප්‍රදේශයේ මේ එක මිනිස්සෙක් බැනර් එකක් ගහලා තිනවා තැන් තැන් වල පෝස්ටර්ස් ගහලා තිනවා මේ මම පොල් කඩනවා මේ මගේ දුරකථන අංකය මෙන්න මෙදා තමයි මම පොල් කඩන දිනයන් කියලා එයා පොඩි බැනර් එකක් ගහලා තිනවා ඉතින් බලන්න හරි ආඩම්බරෙන් යුතුව මේ මිනිස්සයා පොල් කඩනවා කියලා කියනවා මේ මිනිස්සගේ රැකියාව මනුෂ්‍යයා ඒ තෝරා ගැනීම තමුන්ට කැළපෙන රැකියාව හරියාකාරව තෝරගත්තා. ඒ තෝරා ගැනීම තමයි ඉතාමත් වැදගත් වෙන්නේ. විශේෂයෙන්ම තමුන්ට ගැළපෙන දේ. ඒ තෝරා ගැනීමදී බලන්න විශේෂයෙන්ම මේ ඒ මනුෂ්‍යයර තිබ්බා මේ පෝස්ට් බෙන්රැක් පෝස්ට් එකක් ගහන්න නැතු ඉන්නේ. ඒක නිකන් අඩුතක්සිරුවට ලක්වන රැකියාවක් කියලා හිතලා. නමුත් ඔහු ඒ රැකියාව හරි කැමැත්තෙන් කරනවා. ආදර දුවේ පුතේ ඕනම දෙයකට තියෙන්න ඕන දේ තමයි කැමැත්ත. තමුන් මොන හරි දෙයකට කැමැත්තක් තියෙනවා නම් මුලින්ම තමුන්ට ඊට පස්සේ ඒ දේෙන් ජයග්‍රහණයක් ලබන්න පුළුවන්. හැමතිස්සෙම ඔබ ජීවිතේ ෆේලිය කෙනෙක් කියලා හිතන්න එපා. විභාගයක් අසමත් වෙනවා. ඒ අසමත් වෙන විභාගය තුළදී ඔබ ගොඩක් කලකට අසරණ වෙනවා විභාගයේ අසමත් වීම නිසා. ආදර සම්බන්ධතාවෙන් ඔබ දෙදරාපත් වෙනවා. ඒ සම්බන්ධතාවේ නැති වෙලා. ඒත් මේ දේවල් නිසා මිනිස්සු ගොඩක් මානසික වැටලා තියෙනවා. හැබැයි මතක තියාගන්න. ජීවිතේ එක දෙයක් පමණයි ඒදී. හැබැයි ඉන්පස්සේ ඔබ ජීවිතේ ඉදිරියට එන්න ඕන. දැන් ගොඩක් අය දෙමව්පියන් කරන ලොකු වරද තමයි ළමයා ඕ ලෙවල් එක්සෑම් එක ලියලා ඉවරුනාන් පස්සේ ළමයාට ඒ ලෙවල්ස් වලට තෝරගන්න විෂයන් ගැන කතා කරන එක. ඒ වගේම මේ సౌందర్య විෂයන් තෝරා ගැනීමදී මේ සමාජයකට අම්මා තාත්තා ආසයිනේ මියුසික් වලට ළමයාට අනිවාර්ය කරන මියුසික් කරන්න කියලා. හැබැයි මේ දරුවා අසරණයි. දරුවා ආසයි චිත්‍ර අඳින්න. චිත්‍රය තමයි යාට කරන්න කැමති. ඒ වගේම ඒ ලෙවල් සබ්ජෙක්ට්ස් තෝරා ගැනීමදී ඕ ලෙවල් පාස් වෙලා එතනදී ලොකු ප්‍රශ්න මතුවෙනවා. මේ අම්මා තාත්තා කියනවා අපේ එහා පැත්තේ ගෙදර ළමයා මේ මෙඩිසින් ගන්න විශේෂයෙන්ම ඒ ලෙවල් වල මේ සයන්ස් කරේ. එහෙනම් ඔයත් සයන්ස් කරන්න ඕන. ළමයා ආස ඇවිල්ලා බැංකුවකට යන්න. ජොබ් එකකට. මම දවස දෙක මේ ගුවන්විදුලි වැඩසටහනක මේ මහාචාර්යවරයෙක් කතා කරනවා. මහාචාර්යතුමෙක් කතා කරනවා වැදගත් දෙයක් ගැන. ඔහු ගියාලු දවසක් මේ උත්සවයකට. උත්සව සාදයකට. මොකද මේ උත්සවයේ තිබිලා තියෙන්නේ මේ තමුන්ගේ දරුවා ජීව විද්‍යාංශයෙන් මේ ඒ ලෙවල් කරලා ඒ ලෙවල් හොඳටම පාස් වෙලා ඩොක්ටර් කෙනෙක් වෙන්න තමයිලු යන්නේ. ඉතින් මේ මහාචාර්යවරයාත් සාමාන්‍ය දැනුමක් තියෙන පුද්ගලෙක් වෙන්න ඕනේ. මේ පුද්ගලත් මේ උත්සවයට සහභාගී වුණාන් පස්සේ මේ පුද්ගල මේ දරුවව කැඳවලා ඇහුවලු පුතේ අද ලොකු උත්සවයක් ඔයා වෙනුවෙන් නේද? ගොඩක් සෙනග ඇවිල්ලා ඉන්නවා. ඇත්තටම ඔයාගේ අනාගත බලාපොරොත්තු මොකද්ද? ඩොක්ටර් කෙනෙක් වෙන්න කියලා. ඉතින් මේ දෙමව්පියන් මේ උත්සවයේ තිබ්බෙත් ඇවිල්ලා මේ ළමයාව ඩොක්ටර් කෙනෙක් කරන්න මේ ඒ ලෙවල් වල හොඳ රිසල්ට්ස් ගත්තා ඒ වෙනුවෙන් ඊට පස්සේ ආගි ස්ටෙප් එක තමයි මෙඩිසින් කරලා ඉදිරියට යන එක කියලා පෙන්වන්න සමාජයට මේ හේතුව නිසා මේ මහාචාර්යවරයා හිතුවා පොඩ්ඩක් එහෙල දරුවන්ට කතා කරන්න ඕන කියලා. ඊට පස්සේ කිව්වා මේ ඒ දරුවත් හරි ආඩම්බරෙන් හිතුවා මම ඩොක්ටර් කෙනෙක් වෙන්න කියලා. පස්සේ එයා අහුවා මේ වගේ ප්‍රශ්නයක්. පුතේ, ඔයා දන්නවද ඩොක්ටර් කෙනෙක් වෙනවා කියන්නේ ලේසි නෑ. ඒකෙදී තියෙනවා පුතේ යම් යම් දේවල්. ඔයාට මුලින්ම ඔයාට ලේ දකින්න පුළුවන් වෙන්න ඕන. කෙනෙක්ගේ ශරීරයෙන් මොන හරි තුවාලයක් වෙලා හරි මොන හරි දෙයක් වුණාම ලේ එනවා. මේ ලේ දකින්න පුළුවන් වෙනවන පළවෙනිම ඔයාට. ඒ වගේ හැකියාවක් තියෙනවද ඔයාලට කියලා. අම්මෝ අංකල් මේ මට මේ ගේනන් බලන්න බෑ මං හරි බයයි ලේ දැක්කම මට කලන්තර වගේ කිව්වලු. එතකොට මෙයා කිව්වලු මහාචාර්යතුමා කිව්වලු
එහෙනම් ඔයා දෙපාරක් හිතලා බලන්න ඔයාගේ ජීවිතයේ මේ රැකියාව තෝරා ගැනීමේදී විශේෂයෙන්ම ඩොක්ටර් කෙනෙක් වෙන එක ගැන. මොකද මේ මේක එසේ මෙසේ දෙයක් නෙමෙයි පුතේ. මේක සමහරක් කරලා ඔයාට නිදි මරන්න වෙනවා, රෑ නයිට් කරන්න වෙයි. සමහරක් කරලා ඔයාට ලොකු කරදර රාශියක්, වගකීම් රාශියක් තියෙනවා මේ රැකියාවේ. එසේ මෙසේ දෙයක් නෙමෙයි. මේ ඩොක්ටර් කියලා කිව්වම මේ නමට ඩොක්ටර් නෙමෙයි, වැඩ කරන්න තියෙනවා. ඉතින් මේ ඔපරේෂන්ස් වලට හරි කරන්න තියෙන වැඩ රාජකාරි වැඩි. ඉතින් මේ දෙත් එක මේ දරුව පළවෙනිම ඒ ලේ බලන්න අකමැති භාවය නිසා එතන ඌ ෆේල් වෙනවා විශේෂයෙන්ම. ඉතින් මේ දරුව කියන අවසානයේදී මහාචාර්යතුමාට මම අදම අපේ දෙමව්පියන් එක මේ ගැන කතා කරන්න ඕන, මම මේක කරන්නේ නැහැ, මම මෙතනින් මම නතර වෙනවා, විශේෂයෙන්ම අම්මා තාත්තට තේරුම් කරලා දෙන්න ඕන මමත් ආසන් හිටිය ඩොක්ටර් කියලා ඩොක්ටර් කෙනෙක් වෙන්න. නමුත් ඊට වැඩි ඒක බැලරුම් භාවය වැඩි. ඔබතුමාට ගොඩක් ස්තුතියි කියලා මහාචාර්යතුමාට කියනවා. සමහර කාලකට දරුව පුංචි කාලේ හරි ආසයි ෆෝසස් වලට යන්න. සමහරක් වෙලාවට පොලිසිය වෙන්න පුළුවන්, ආමි වෙන්න පුළුවන්, නේවි වෙන්න පුළුවන්, එයාර්ෆෝස් වෙන්න පුළුවන්. මේ මේවලට යන්න හරි කැමති. ඒ යන්න කැමති මුකුත් නෙමේ, සමහරකට නිලැඳුම. නිලැඳුමට සමහරක් වෙලාවට කැමති වෙලා යනවා. හැබැයි එතනට ගියාට පස්සේ ඔබට පැවරෙන වගකීම කුමක්ද කියලා ඔබ බලන්න ඕනේ. නිලැඳුම නෙමේ, විශේෂයෙන්ම ඔබට ලැබෙන සැප සම්පත් නෙමේ. යාන වාහන, තමුන්ගේ වාහනයක යුද හමුදා වෙන යූහ කියලා ගහලා නම්බරයක් ගහලා දෙන ඒ ඒවා නෙමෙයි බලන්න ඕනේ. ඇත්තටම ඔබ බලන්න ඕනේ ඇවිල්ලා ඒ පැවරෙන වගකීම ඔබට කරන්න පුළුවන්ද, මොනවද ඔබට කරන්න තියෙන වැඩ රාජකාරී ප්‍රමාණය එතන තියෙන. ඉතින් මේක හරියට තේරුම් ගන්න පුළුවන් නම් ඔබට අනිවාර්යෙන්ම ඔබේ ගමන සාර්ථකයි. ඔබ උදාහරණයක් විදිහට ගුරුවරයෙක් නම් ඔබ ගුරුවරයෙක් කියන්නේ මොන අංශයෙන්ද? සිංහල ගුරුවරයෙක් වෙනවද, ගණිතයේ ගුරුවරයෙක් වෙනවද? සමහරකට අපි දකිනවා අද ලංකාව තුලත් හරි ලොකු දුර්වලකමක්. සමහරක් කාලවලට సౌందర్య විෂයන් කරන්න පැමිණෙන ගුරුතුමියට, නැටුම් ටීචර්ට සමහරක් කාලවලට සයන්ස් කරන්න වෙන අවස්ථාවල් තියෙනවා. ඉතින් ඒ ටීචර් සමහරට සයන්ස් දන්නේ නැහැ, අර පුරප්පාඩුව. ඒ කියන්නේ ඉස්කෝලේ නියු සයන්ස් ටීචර් ගියා නම් අර ටීචර් පැවරෙන ඒ වගකීම එයා ඩාන්සින් වලින් පාට් එක උඩරිම හොඳට කරනවා. ඒ හින්දා එයාව දානවා එතනට, ඔයා කරන්න මේක කියලා. එතනක් තියෙන ලොකු දුර්වලකමක්. එතකොට ඩාන්සින් ටීචර් සයන්ස් උගන්වන්න බෑනේ. සයින්ස් කරලා තියෙනවා ඩාන්සින් ටිචන් ප්‍රශ්නයක් නෑ. සමහර සයින්ස් ටි මේ ඩාන්සින් ටිචර් සයින්ස් පැත්ත පහත ගිහිල්ලා නෑ. ඒ කියන්නේ ආසාවකුත් නෑ ඒක සයින්ස් ගැන. නමුත් අර ඒ අවස්ථාවේ සයින්ස් ටිචර් ගිය නිසා පොඩි අවස්ථාවක් chance එකක් දෙනවා එයාට මේ උගන්නන මේ පන්තියට ගිහිල්ලා කියලා. ඉතින් අර ටීචර් ඩාන්සින් වලින් හොඳට කරන නිසා, එයාගේ කොටස හරියට කරන නිසා විදුහල්පතිතුමා වුණත් කෙලින්ම දාන්නේ එයාව තමයි අදන සයින්ස් පන්තියට. ඉතින් බලන්න මෙතන කොච්චර ලොකු දුර්වලකම් තියෙනවද කියලා. විශේෂම දෙමව්පියෝ වශයෙන් ඔබ කල්පනාකාරී වෙන්න ඔබේ දරුවට යම් දෙයක් තෝරා දෙද්දි දරුවට අවස්ථාව දෙන්න එක තෝරන්න. ඔබ තෝරන්න එපා. ඔබ නෙමේ ජීවත් වෙන්නේ. විශේෂ මතක තියාගන්න මෙන්න මේ කීප කරුණු කාරණාවල එක ඔබේ ජීවිතේ වෙනස් කරගන්න. ශ්‍රී මොටිවේෂන් සමදාමත් ඔබට දුන්නේ යහපත් උපදෙස්. එමනම් හරි දේ තෝරගමු, ලස්සන ජීවිතයක් ගත කරමු. ආසසිත ඔබ සිදු දිනාට ස්තුතියි.